පවස සංසිඳවන අපේ කාලයේ ධර්මදේශනාව. සිරස FM දම්සක් නද. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ හැම දිනාටම. සිරස FM දම්සක් නද ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් සඳහා සියලු කටයුතු සූදානම්. ඔබත් ඒ ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වග අපි දන්නවා. අපේ ජීවිත කාලය තුළ අපිට වටහාගත නොහැකි, අපිට පහදාගත නොහැකි, අපිට පිළිතුරු ලබාගත නොහැකි බොහෝ ප්‍රශ්නවලට සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ධර්මය ආශ්‍රයෙන් අපිට ලබා ගන්න පුළුවන්. ධර්මය ඇසුරු කරන්න, ධර්මයෙහි හැසිරෙන්න, ඒ අනුව ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ ජීවිතය වඩාත් සාර්ථකව ඉදිරියට මෙහෙවා ගන්නට. අද දවසේ විශේෂ ධර්මදේශනාවක් මේ ආරම්භ වෙන්නේ. අද දවසේත් ධර්මදේශනාව පවත්වන්නේ සුපුරුදු පරිදි සෙනසුරාදා සිරස FM දම්සක් නද ධර්මදේශනාව පවත්වනු ලබන පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. නමුත් විශේෂයෙන් අපි කිව යුතු කාරණාව, මේ අද දවසේ ඔබ ශ්‍රවණය කරන ධර්මදේශනාව පටිගත කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ ශ්‍රී ලංකාරාම මහා විහාරස්ථානයේ බවයි. එහි පටිගත කොට මෙහි ගෙනවිත් ඔබට මේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට අපි අවස්ථාව ලබා දෙනවා. මෙතෙන් සිට අපි ධර්මදේශනාවට සවන් දෙමු. ඒ ධර්ම කරුණු අපේ සිත්හි දරාගෙන අපේ ජීවිත වඩාත් සාර්ථක කරගනිමු. අපේ নমස්කාර පූර්වක ගෞරවනීය ආරාධනය පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට. අවසරයි අපේ හාමුදුරුවනි. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංගතුනි අද චුට්ටක් අපි දෙවිවරු ගැන වෙනස් විදිහේ කාරණා චුට්ටක් අපිට වැදගත් ටිකක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ අපි බොහෝ වෙලාවට හිතනවා දෙවියන් ඉන්නේ දිව්‍ය ලෝකවල. බුද්ධ ශාසනය දියුණු කරන්නේ මනුස්ස ලෝකේ අපි. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දෙව්ලෝ නෙමෙයි. බුදුවරු පහළ වෙන්නේ මනුලෝ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව තමයි බුද්ධ ශාසනයේ සිව්වනක් ශ්‍රාවකයෝ. දෙවියන් මොනවා කරන්නද? ඒ වගේ අපි හිතනවා. මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම බුදුරජාන් වහන්සේ එක්ක බැඳීම තියෙන දෙවිවරුන්ට. අපි බුදු කෙනෙක්ගේ ජීවිතේ පාරමී පුරණ තැන ඉඳන් ගත්තා. ඔය ජාතක පොතේ තියෙන සිදුවීම් ගත්තා. බොහෝ දෙවියන්ගේ මේ බුද්ධ ශාසනයත් එක්ක තියෙන බැඳීම. ඔබ දන්නවා අපි බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා සත්තා දේව මනුස්සාන. උන්වහන්සේ මේ අපිට විතරක් නිවන් මඟ පෙන්නපු ගුරුවරයෙක් නෙමෙයි. දෙව් මිනිසුන්ගේම ශාස්ත්‍රුන් වහන්සේ. දෙවියන්ට නිවන් මඟ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේමයි. අපි චුට්ටක් බුද්ධ චරිතේ චුට්ටක් දෙවියන් සම්බන්ධ වෙන තැන් ටිකක් නිකන් තේරුම් ගමු. ඔබ දන්නවා පාරමී පුරණ බෝසතාණන් වහන්සේලා පාරමී සම්පූර්ණ කරලා කොහෙද උපදින්නේ? තුසිත දෙව්ලොව. ඒ තුසිත දෙව්ලොව දිවිය ලෝකේ වැඩ ඉන්නකොට දෙවියන් තමයි ආරාධනා කරන්නේ. කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. උපජ්ජ මාතු කුච්චිය මිනිස් මව කුසක ගිහින් උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදම්.
මේ අමෘත නිවන අවබෝධ කරගෙන දෙව්මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනා කරන්නේ දෙවියන්. ඒ දෙවියන්ගේ ආරාධනී ලැබුණට පස්සේ තමයි මනුස්ස ලෝකෙ දිහා බලන්නේ. බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක් මනුස්ස ලෝකෙ තියෙනවද? ඔය කාලය, දීපය, දේශේ, කුලේ, මව දිහා බලන්නේ දෙවියන්ගේ ආරාධනී ලැබුණට පස්සේ. ඊළඟට ඔය පාරමී පුරනකොට දැන් ඔබ දන්නවා සක්‍ර දෙවියෝ හරියට බෝසතාණන් වහන්සේට පාරමී පුරනකොට දෙවියන් අතරින් පාරමී සම්පූර්ණ කරගන්න හරියට උපකාර කරන. සමහර වෙලාවට වෙස්වලාගෙන එනවා. ඇවිල්ලා උපකාර කරනවා. දැන් අර අපි දන්නවා පාරමී සම්පූර්ණ කරලා බෝසතාණන් වහන්සේ එක අවස්ථාවක තුසිත දිව්‍ය ලෝකෙ ඉපදුනා. සම්පූර්ණයි කියලා හිතාගෙන ඔක්කොම සම්පූර්ණයි. එක පාරමිතාවක් ඉතුරු වෙලා තිබ්බා. දාන පාරමිතාවේ පරමත්ත පාරමී කොටස. සක්‍ර දෙවියන් බැලුව බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයිද? හැබැයි තව ටිකක් ඉතිරි වෙලා තියෙනවා. අනිත් ඔක්කොම සම්පූර්ණයි. දාන පාරමිතාවේ කොටසක් ඉතිරි වෙලා. ඒ වෙලේ සක්‍ර දෙවියන්ගේ අගමෙහි සිකාවරු අතර හිටියා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යනවා බුදු වෙන ආත්මේ මව් පදවිය ප්‍රාර්ථනා කරන කෙනා. සක්‍ර දෙවියන් විධාන කරා ඔබ මනුස්ස ලෝකෙට ගිහිල්ලා කුසතී දේවිය හැටියට උපදින්න කියලා. සක්‍ර දෙවියන්ගෙන් වර 10ක් අරගෙන දෙව්ලොවින් චුත වෙලා මනුලෝට ආවා. බැලුවා තුසිත දිව්‍ය ලෝකේ ඉන්නවා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යනවා බුදු වෙන ආත්මේ පිය පදවිය ප්‍රාර්ථනා කරන කෙනා. සක්‍ර දෙවියන් අන කරා ඔබ මනුලොවට යන්න කිව්වා. සංජීතෙන් රජුරුව හැටියට මනුලොව ගිහින් උපදින්න කියලා. කලිම මනුස්ස ලෝකෙට ඒ දෙන්න ඇවිවලා බෝසතාණන් වහන්සේට ආරාධනා කරා ඔබ වහන්සේගේ පාරමී අතර දාන පාරමිතාවේ කොටසක් තාම සම්පූර්ණ නැහැ. දාන පාරමිතාව සම්පූර්ණ කරන්න මනුලොවට වඩින්න කියලා. කුසතී දේවියගේ කුස පිරිසිඳ ගන්න කියලා. එදා බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙනකොට 60,000 මේ ගෞතම බුද්ධ ශාසනයෙන් නිවන් දකින්න පාරමී පුරාගෙන හිටපු දෙවිවරු දෙව්ලොවින් චුත වුණා කියලා. ඒ නගරේ බොහෝ අම්මාවරුන්ගේ කුසවල්වල අනිත් දෙවිවරුත් පිළිසිඳ ගත්තා. ඒ කුසතී දේවියගේ කුසෙන් බිහිවෙච්ච ආත්මය තමයි වෙසන්ත රාත්මය. 7 වාරයක් මහ පොළොව කම්පා කර කර දන් දුන්නා. ඒ පාරමී පුරනකොට අවසානයේ අර දේවිය දන් දෙන්න ඒ වෙලාවේ සක්‍ර දෙවිය තමයි වෙස්වලාගෙන ආවේ. ඊළඟට ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ දහම් පිපාසේ දහම්සොඬ ජාතකේ යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන ඉන්නේ සක්‍ර දෙවිය. පරමත්ත පාරමිතාව පුරවන්න. එතකොට ඒ වගේ දෙවිවරු හරියට උපකාර කරලා තියෙනවා. දැන් අපි හිතමු තුසිත දෙව්ලොවින් චුත වෙලා මව් කුසට ආපු විදිහ හිතන්න. එදා පින්වන්ත මහාමායා දේවියගේ කුසේ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තා. මනුස්ස ලෝකයයි දන්නේ මේ බුදු වෙන කෙනෙක් මේ කුසේ ඉන්න එක. ඒව දන්නේ නැහැ. දරුවෙක් කුසේ ඉන්නවා කියලා දැනගත්තට. හැබැයි 4 වරන් දෙවියන් 4 දෙනාම 4 දිසාවෙම ආරක්ෂාවල් පිහිටෝලා බෝසත් අම්මගේ 4 පැත්තේ මාස 10ම හිටියා කියලා. මේ ලෝකේ සිව් දිසා පාලනය කරන්න විරෝඩ විරෝපාක්ෂ වෛශ්‍රවන් රුද්‍රාෂ්ට කියන 4 වරන් දෙවියන් 4 දෙනා. මනුස්ස ලෝකෙට ආසන්නයෙන් තියෙන ඉහළ දිව්‍ය තලයේ චාතුම් මහරාජික දිව්‍ය ලෝකෙ තමයි 4 වරන් දෙවියන් 4 දෙනයි. එතකොට බෝසතාණන් වහන්සේ මව් කුසෙන් බිහි වෙනකම් මාස 10ම බෝසත් අම්මගේ 4 පැත්තෙන් හිටියේ 4 වරන් දෙවියන්. දරුවා බිහි වෙනකොට ඉස්සල්ලාම දරුවා රන් දැලකින් පිළිගන්නේ සක්‍ර දෙවියන්. බෝසත් පුතා ඉස්සල්ලාම අතරගත්ත සක්‍ර දෙවියන්. ඊට පස්සේ 4 වරන් දෙවියන්ගේ අතට පත් කරලා සක්‍ර දෙවියන්ගේ අතින් තමයි අම්මගේ අතට දෙන්නේ. අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ. දේවිය බොහොම සතුටකට පත්වේ. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා කියලා. ඒ වෙලේ තමයි දරුවා අතට ගන්නකොට පුංචි සිරිපතුල පොළොව දිහාවට දිකු කරන්නේ. ඒ නිසා අපිට පේන උන්වහන්සේගේ ජීවිතේ ඉපදිච්ච තැන ඉඳන් ගත්තා. කොච්චරනම් දෙවිවරුන්ගේ සම්බන්ධයක්. දැන් ওই 4 පෙර නිමිති ගැන ගත්තොත් අංගුත්තර නිකාය දේශනාවක සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් 4 පෙර නිමිති පේන සැලැස්වා කියලා. මොන තරම් ආරක්ෂාවල් දාලා තිබ්බත් සුද්ධෝදන රජතුමා උන්වහන්සේ පිටත් වෙන්න පෙර පාරවල් සෝදිසි කෙරෙව්වා. දුක හිතෙන දේවල් හිතට ලොකු දුකක් වේදනාවක් කම්පාවක් ඇති වෙන දේවල් ඇති වෙන්න නොවන විදිහට පරිසරය හැදුවා. ඒ මොනවා කරත් සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් 4 පෙර නිමිති පේන සැලැස්වුවා.
අභිනිෂ්ක්‍රමණය ගැන හිතන්. එදා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරද්දී චන්න දන්නෙත් නැහනේ යංකීවට කොහෙද යන්නේ කියලානේ. එතකොට කන්තක අසු පිට නැගලා චන්න ඇමතියත් එක්ක පිටත් වෙලා යනකොට ඒ දේශනාවේ අටුවාවල විස්තර වෙනවා. ඔය නගරේ ප්‍රධාන දොරටුව, ඒක තියෙනවා අංගුත්තර නිකායේ නගර සූත්‍රයේ විස්තර වෙනවා. රාජ්‍ය ආරක්ෂා කරගන්න රජවරු ගන්න ආරක්ෂිත උපක්‍රම. ඒ නගරේ ප්‍රධානම දොරටුව විශාල තාප්පයක් බැඳගෙන දැම්ම. ඒවා තිබුණේ වෙන වෙනම රාජ්‍යනේ, සොළොස් මහා ජනපද හැටියට තිබුණේ. එතකොට නගරේ ප්‍රධානම නගර භූමිය රජවරු ඉන්න කොටස විශාල ප්‍රාකාරයක් බැඳලා එළියෙන් දියාගලක් හැනලා ඒ ප්‍රාකාරේ ප්‍රධාන දොරටුව සාමාන්‍යික පුද්ගලයෙකුට දෙන්නෙකුට ඉවර කරන්න බෑ කියලා. ඉතා ශක්ති සම්පන්න සිය ගණනක් යොදලා තමයි ඒ දොරටුව විවෘත කරන්නේ. එතකොට අනිත් වෙලාවට රාත්‍රී කාලේ දොරටු වහනවා ආරක්ෂාවට. බෝසතාණන් වහන්සේ චන්න ඇමතියා සමග කන්තක අසු පිට නැගලා ඒ නගරේ දොහාරේ ළඟට එනකොට දේවානුභාවෙන් දොරටුව විවෘත වුණා කියලා සඳහන් වෙනවා. ඒ දොරටු ඉබේම ඇරුණා. උන්වහන්සේ බොහෝ දුරක් ගිහිල්ලා අනෝමා නදියෙන් එතර වෙලා කල්පනා කරා මෙතනින් එහාට මං තනියම යා යුතුයි. දැන් හිතන්න මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ. දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා සාදුකාර දෙනවා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා දෙවිවරු ප්‍රීතිගෝසා කරනවා. ඒ වෙලාවේ උන්වහන්සේ කල්පනා කරා තමන් වහන්සේ දිහා බැලුවා. රාජකීය සලුපිලි, රාජ ආවරණ, මේ දිගු කෙස් වැටිය, විමුක්තිය කරා යන කෙනෙකුට මේ ජීවිතේ නෙමෙයි හරියන්නේ, ශ්‍රමණ ජීවිතය. ඒ වෙලාවේ මගුල් කඩු අරගෙන කෙස් වැටිය අතින් අල්ලලා දෑඟුලක් හිසේ කෙස් ඉතිරි වෙන ප්‍රමාණයට මගුල් කඩුවෙන් කෙස් වැටිය කැපුවා කියන. දෑඟුලක් කියන්නේ අඟල් දෙකක වගේ ප්‍රමාණය. එතකොට උන්වහන්සේ මගුල් කඩුවෙන් කෙස් වැටිය කපනකොට අර හිසේ ඉතිරි දෑඟුලක කේශ දහතුන් වහන්සේලා ඒ මොහොතේම දක්ෂිනාරුතව කරකැවිලා හිස මත මනාකොට කැරලි සහිතව පිහිටියා කියලා. අබිනීල බඹර කියලා බුදුහාමරන් කේශ ධාතු ගැන විස්තර වෙයි. දක්ෂිනාරුතව කරකැවිලා හිස මත කැරලි විදිහට පිහිටන. ආයි පිරිනිවන් පානකම් ඒ කේශ ධාතුන් වහන්සේලා ඊට එහා වැඩිමක් සිද්ධ වුන්නේ නැහැ කියලා. එතකොට උන්වහන්සේගේ දිගු කෙස් හැටිය කපලා අර රාජකුමාරයෙක් හැටියට තිබ්බ කෙස් හැටිය කපලා අතට ගත්තා. අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා, මම විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබෙනවා නම් මේ කෙස් පොළොවට නොවැටේවා, අහසෙ රැඳේවා කියලා කෙස් හැටිය අහසට වීසි කරා. එහෙම ටික ටික අහසට පැන නැගලා යොදුනක් ඉහළ අහසෙ නතර වෙනවා. දෙවියන් අතරින් සක්‍ර දෙවියන් රන් කරඩුවක් මවාගෙන බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු සියල්ල කරඩුවෙන් පිළිගත්තා. දෙවියෝරු සාදුකාර දිදී දෙවුලවට ගිහිල්ලා සක්‍ර දෙවියන් තමන්ගේ දිවියමේ ඉරදියෙන් මවනවා. දොළොස් යොදුනක් විශාල චෛත්‍යයක් සත්‍රුවනේ සිළු මිනිස් හැය. ඒ චෛත්‍ය තුළ කේශ ධාතු තැන්පත් කරා. එතකොට බුදු වෙලා නැතා. අභිනිෂ්ක්‍රමණය කරන දවසෙමයි දිව්‍ය ලෝකේ උන්වහන්සේ වෙනුවෙන් ඉස්සල්ලාම් චෛත්‍යයක් මවන්නේ. මනුස්ස ලෝකේ අය දන්නේවත් නැහැ. උන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරලා සිළු මිනිස් හැය සක්‍ර දෙවියන් දෙව්ලෝ මවනවා. මේ වෙලාවේ කඩුවයි ආභරණ ටිකයි ඒවා ගලවලා දුන්න චන්න ඇමතියට, මේ වරගෙන ඔබ ආපහු යන්න. හැඳගෙන ඉන්න සලු පිළිනං ශ්‍රමණේකුට සුදුසු නෑ කියලා හිතනකොටම පෙර සසරේ කාලයක් තමන්ගේ යාළුවා කාශ්‍යප බුද්ධ ශාසනයේ මිත්‍රයා ගටීකාර කාශ්‍යප බුදුහාඳුරන්ගෙන් බණ අහලා අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව හිටියේ වෙනකොට මේ ගටීකාර කියන බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් මවාගෙන අහසින් ඇවිල්ලා උන්වහන්සේට අටපිරිකර පූජා කරා. එතකොට බලන්න උන්වහන්සේට සිවුරු පිරිකර පූජා කරන්නේ කවුද? බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවි කෙනෙක්. ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර ඉවත් කරලා අර සිවුරු පිරිකර දරාගත්තා. ගෙහි වස්ත්‍ර යුගල අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරා. මම විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ ගෙහි වස්ත්‍ර පොළොවට නොවැටේවා කියලා අර ඇඳගෙන හිටිය වස්ත්‍ර අහසට වීසි කරා. ඒ වස්ත්‍ර යුගල අහසට වීසි කරනකොට කෙස් වගේ මහසට ඉහළට පැන නැගලා යුදුණක් ඉහළ අහසේ නතර වෙනවා. අර ගටීකාර බ්‍රහ්ම දෙවියන්ම කරඩුවකින් පිළිගත්තා. පිළි අරගෙන බඹලවට ගිහිල්ලා චෛත්‍යයක් මවනවා.
ඒ චෛත්‍යය තැන්පත් කර. ඒ තමයි සලුමිනි සෑය. සෙලුමිනි සෑයයි සලුමිනි සෑයයි දෙකම දෙව්ලොවයි බඹලොවයි මවාගෙන දෙව් බමුන් උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරද්දි මනුස්සලෝක මිනිසු දන්නේ නැහැ. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. ඒ දුෂ්කර ක්‍රියා කරනකොට දෙවිවරු කොච්චර උන්වහන්සේ වටා ඒ දුෂ්කර ක්‍රියා කරද්දී ඒ දිහා බලාගෙන හිටියද කියලා දේශනාවල සඳහන්. එක තැනක උන්වහන්සේ ඔය ආහාර වර්ජනය කරලා කරලා අන්තිමටම හිතනවා ආහාර වර්ජනයෙන් විමුක්තිය ලබන්න පුළුවන් නම් අද ඉඳන් මං කිසිම ආහාරයක් ගන්න නැහැ කියලා. ඒ අදිෂ්ඨානේ උන්වහන්සේ හිතනකොටම දෙවියන් පෙනී ඉන්නවා. පෙනී ඉඳලා කියනවා මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයෙන් නවත්තන්න එපා කියලා. එහෙම නැවැත්තුවොත් අපි ඔබ වහන්සේගේ රෝම කූප අතරින් දිවි ඕජාව ශරීරයට ඇතුල් කරනවා කියලා. ඒ මොහොතේ උන්වහන්සේ හිතනවා මම ආහාර ගැනීම නැවැත්ව දෙවියන් ඒකාන්තින් මේ දේ කරනවා. එතකොට මගේ අදිෂ්ඨානේ බොරුවක් වෙනවා. ඒ නිසා මම පාත්‍රයට ලැබෙන දෙයක් පමණක් ආහාර කරගන්නවා කියලා අදිෂ්ඨානේ වෙනස් කරා. හුළඟේ හමාගෙන ඇවිල්ලා පාත්‍රයට වැටෙන කොලයක්, ගෙඩියක්, එහෙම දෙයක් විතර දිවාග තියාගත්තා. බුදුරජාන් වහන්සේගේ ඒ දුෂ්කර ක්‍රියා කරන කාලය ගැන හිතනකොට පුදුමයි. උන්වහන්සේගේ දිවාග පහූත ජීවහ කියලා සඳහන් වෙන මහා පුරුෂ ලක්ෂණ අතර රසනහර 700ක් තියෙනවා කියලා. දිවාග පුංචි දෙයක්, අබෑටයක්. සමහර ලාවට ඒ කාලේ තියෙන මසං ගෙඩියක සමහරට පුංචි නිකන් දන් ගෙඩියක් වගේ වෙන්න පුළුවන්. ඒ පොඩි දෙයක් දිවාග තියාගත්තත් සම්පූර්ණ මුළු ශරීරෙටම ඒ ශක්තිය උරා ගන්නවා කියලා. පහූත ජීවහ මහා පුරුෂ ලක්ෂණය. එතකොට දැන් හිතන්න, දැන් අපි හිතමු දැන් මිනිස්සු ගැන නිකන් හිතන්නකො මෙහෙම. අර නම් තියෙන දවසේ පුංචි කාලෙම මහා පුරුෂ ලක්ෂණ ගැන ඉගෙනගෙන ඒව දැනගෙන අර බමුණු 108 දිනාගෙන් එදා හිටියේ ලාබාලම කිනානේ පොන්නංජය. එක ඇගිල්ලක් උස්සල හරියටම කියවන්නේ මහා පුරුෂ ලක්ෂණ බලලා ඌර්ණ රෝම ධාතුන් වහන්සේ දිහා බලලා මේ කෙනානම් ගිහි ජීවිතේ රැඳෙන්නේ නැහැ. ඒ කාන්තෙන් බුදු වෙනවාමයි කියලා. ඒ කොණ්ණඤ්ඤ තමයි අභිනිෂ්ක්‍රමණය කරා කියලා දැනගත්ත වෙලාවේ ඒ වෙනකොට අර අනිත් නම් තියෙන දවසේ ආපු ගොඩක් අය මැරිලා. ඒ අයගේ දරුවන්ට ගිහින් කීවා. ඒ තාත්තලා කියලා තිබ්බා පුතේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රාත්නේ යම් දවසක ගිහි ජීවිතය අතහැරියොත් ඒ කාන්තෙන් බුදු වෙනවා. ඒ වෙනකොට අපි නැති වෙයි. නුඹලා ගිහි ජීවිතේ නට රැඳෙන්න එපා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙයල්ලා කියලා ඒ පියවරු කියලා තිබ්බා. ඒ නිසා ගිහිල්ලා දරුවන්ට කිව්වට ගොඩක් අය ඒ වෙනකොට බැඳිලා එක එක බැඳීම් ඇති කරගෙන 4 දිනක් ඉදිරිපත් වුණා. ඒ තමයි වප්ප, බද්ධිය, මහානාමස්සජි. ඒ 4 දිනත් එකතු කරගෙන තමයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට දැන් මේ බුදු වෙනවා කියලා මහා පුරුෂ ලක්ෂණ ගැන බලලා දැනගෙන මේ විශ්වාසයෙන්ම න්‍යාවි. හැබැයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරියා විතරයි බැන බැනා ගියේ නැද්ද? ඔන්න මිනිස්සු. එතකොට උන්වහන්සේ බුදු වෙන දවස හිතන් දැන් සම්බුදු තෙමගුල ගැන කතා කරනකොට බුදු කෙනෙක්ගේ ජීවිතේ වැදගත්ම දේ බුද්ධත්වයනේ. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන දවසේ මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ අද බුදු කෙනෙක් පහළ වෙනවා කියලා පහළ වුණා කියලාවත් මනුස්ස ලෝකයේ දැනගෙන හිටියේ නැහැ. එදා උන්වහන්සේ මහා වනාන්තරයේ සොත්තිය බමුණගේ කුසතන මිටියටත් අරගෙන සුජාතාවගේ කිරිපිටු දානිත් වළඳලා නීරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ සේවනේ කුසතන අතුරලා උන්වහන්සේ වැඩ ඉන්නකොට ඉස්ලාම කලබල වුණේ මාරසේනා. දස බිම්බරක් මාරසේනා පිරිවරාගෙන උන්වහන්සේට නොයේක් විදිහට හිරිහැර පීඩා කරන්න මාර්ය සේනාවත් අරගෙන අවසානයේ උන්වහන්සේ පෙර සසරේ පුරපු පාරමී ධර්ම සිහි කරලා ශ්‍රී හස්තයේ පොළොට තියලා දිවුරුව පාරමී බලේ මහ පොළොව කම්පා වුණා කියලා. දස බිම්බරක් මාර සේනාවත් එක්ක මාර්ය පලා ගියා. දැන් බුද්ධත්ව ගැන අපි අහලා තියෙනවානේ රාත්‍රී පළවෙනි යාම වෙනකොට උන්වහන්සේ ආනාපාන සති භාවනාවෙන් හිත 4 වෙනි ධ්‍යානයටම දියුණු කරගත්තා. පළවෙනි යාම වෙනකොට ඉස්සරලාම පෙර ජීවිත දකින්න නුවණ ඇති කරගත්ත පුබ්බේ නිවාසානුස්සති ඥාන. රාත්‍රී දෙවනි යාමේ චතුප්පාත ඥාන දෙවනි විද්‍යාව පහළ වුණා. රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොට අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. දැන් අපි බුදු වීමනේ.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙනකොට දස දහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදුනා කියලා. දස දහසක් ලෝක ධාතුවටම අප්‍රමා දෙවියන්ගේ දේවානුභාව ඉක්මවා ගිය ආලෝකයන් විහිදිලා ගියා. හැබැයි මනුස්ස ලෝකයේ දන්නේ නැහැ. දැන් බලන්න උන්වහන්සේ බුදු වෙලා පළවෙනි සතියෙම බෝධි මූලෙ වැඩ හිටියා. කවුරුත් මිනිසෙක් ආවද හම්බෙන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. උන්වහන්සේ පළවෙනි සතියෙම විමුක්ති සුව විඳමින් බෝධි මූලෙ වැඩ ඉඳලා ඒ සතිය අවසානයේ උන්වහන්සේ දැක්කා දෙවියන් අතර බුදු වෙනකොට දෙවිවරු ප්‍රීතිගෝසා කර කර සතුටු වුණා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටන ජයගත්තා කියලා. හැබැයි උන්වහන්සේ බුදු වෙලා සතියක් ඒ ඉරියව්වවත් වෙනස් කරන්නේ නැතුව ඒ ඉරියව්වෙම වජිරාසනයේ මතම ඉන්නකොට දෙවියන් අතර මතක තියාගන්න දෙවිවරු අතර අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ඒ දේවතා කොටස් ගොඩ ඉන්නවා. ගොඩාක් පින් බලවත් අය ඉන්නවා. සමහර දෙවිවරු ඉන්නවා. ඒ අයට තව කෙනෙක් හිත දකින්න පුළුවන් අයත් තියෙනවා, බැරි අයත් තියෙනවා. ඒ අතර හිත දැකීමේ හැකියාවක් නැති දෙවිවරුන් අතර සමහරුන්ට සැක ඇති වුණා. තාම බුදු වෙලා නැතුව ඇති. බුදු වුණා නම් ඉතින් තාම ඔහොම වැඩ ඉන්නේ නැහනේ, නැගිටිනවනේ උතනි. ඔය තාම වීරිය වඩනවා. එහෙම සැකයක් ඇති වුණා. ඒ අතර බොහෝ දෙවිවරු කියනවා නෑ නෑ, ඒකාන්තයෙන් බුදු වෙලාමයි ඔය වැඩ ඉන්නේ. අන්න දෙවියන් අතර යම් සැක සංකා උපදිනවා. අර හිත දකින්න බැරි දේවතාවුරු අතර. අන්න ඒ වෙලේ තමයි දෙව් බඹුන්ගේ සැක දුරු කරන්න පළවෙනි සතිය අවසානයේ අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමණක් කළ හැකි යමා මහ පෙළහර පෑව. මිනිස්සුන්ගේ සැකයක් දුරු කරන්න නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඔබ අහලා ඇති ඔය යමා මහ පෙළහර පෑම ගැන තියෙනවා. බුදු සිරුරෙක් එකවර ගිනි දැල් විහිදෝනවා, ජල දහරා විහිදෝනවා. ඒ විදිහට යමා මහ පෙළහර පානකොට අහසට පැන නැගලා ඒ පෙළහර දැකලවත් නිකන් මිනිසෙක් හොයාගෙන ඇවිල්ලා හම්බුණා කියලා කොයිවත් තියෙනවද නෑ. ඒ යමා මහ පෙළහර පාදි දෙව් බඹුන්ගේ තමයි සැකේ දුරුනේ. දැන් ওই පළවෙනි සතියේ දෙවනි සතියේ නේත්‍ර පූජාවකින් බෝධීන් වහන්සේට පූජාවක් කරා. සතියක් කවුරුත් ආවද හම්බෙන්න මිනිසෙක් නෑ. තුන්වෙනි සතියේ ඒ නේත්‍ර පූජාව කරපු තැනත් බුදු වෙච්ච භූමියත් අතර වජිරාසනයත් අතර රුවන් සක්මනක් මවාගෙන රුවන් සක්මනේ දුණා. කවුරුත් මිනිස්සෙක් ආවේ නැහැ හම්බෙන්නේ. හතරවෙනි සතියේ සක්‍ර දෙවියන් විසින් මවපු රුවන් ගේ මතට වැඩම කරලා ධර්මයේ පරම ගාම්භීරම කොටස මෙනෙහි කරා. ඒ අභිධර්මයේ සිහි කරනකොට මෙනෙහි කරගෙන යනකොට විස්තර වෙන්නේ ඒ ධර්මයේ ගාම්භීරම කොටස් සිහි කරනකොට පဋාණ ප්‍රකරණේ මෙනෙහි කරගෙන යනකොට උන්වහන්සේගේ ලේ ධාතුව පවිත්‍රත්වයට පත් වෙමින් අවබෝධ වෙච්ච ධර්මයේ ගැන මෙනෙහි කරගෙන යනකොට බුදු සිරුරෙන් සවනක් ගන්න බුද්ධ රශ්මි ධාරා විහිදුණා කියලා. එතකොට හතරවෙනි සතියේ තමයි බුදු සිරුරෙන් බුද්ධ රශ්මි ධාරා පරිසරය පුරාම විහිදෙන්න පටන් ගත්තා. ඒ බුද්ධ රශ්මි දැකලවත් මිනිස්සු ආවද හම්බෙන්නේ? ඒ දන්නේ නැහැ කවුරුත්. ඊළඟට පස්වෙනි සති අජපාල නුගරුකමුල වැඩ ඉන්නකොට උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා. මේ ධර්මයේ නම් පරම ගාම්භීරයි. හැබැයි මේ ලෝකේ මිනිස්සු කෙලෙස් වලමයි ජීවත් වෙන්නේ. කෙලෙස් වලින්මයි සතුට හොයන්නේ. පංචකාමයන්මයි හොය හොයා යන්නේ. මේ වගේ පරම ගාම්භීර ධර්මයක් මේ මිනිස්සු අවබෝධ කරගනීවි දෝ කියලා උන්වහන්සේ මනුස්ස ලෝකෙ දිහා බැලුවා. ඒ සිතුවිල්ල එනකොටම මනුස්ස ලෝකේ දැක්කේ නෙළුම් විලක් වගේ කියලා. සමහර නෙළුම් මල් තියෙනවා වතුරින් උඩට ඇවිල්ලා හොඳට පිපි. සමහර මල් තියෙනවා හිරු රැස් වැටෙනකොටම විකසිත වෙනවා. හොඳට පොහොට්ටුව උඩට ඇවිල්ලා තියෙනවා. සමහර ඒවා තියෙනවා ඇතුළෙම කුණු වෙලා යනවා. උඩට මතු වෙන්නේ. ඒ වගේ කෙලෙස් අඩුවයි ඉන්නවා. අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නවා. එහෙම ලෝකෙ දිහා බලනකොට සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් තමයි පෙනී ඉඳලා ලෝකයාට දහම් දෙසන් ආරාධනා කරන්නේ. ඒත් මිනිසෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට පස්වෙනි සතියේ බ්‍රහ්ම ලෝකවලට අධිපති සහම්පති මහා බ්‍රහ්ම දෙවිය ආරාධනා කරා නිදුකානන් වහන්සේ දහම් දෙසන සේක්වා.
සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා කියලා ලෝකයට දහම් දෙසන් ආරාධනා කරේ පස්වෙනි සති. ඒ ආරාධනේ පිළි අරගෙන තමයි ලෝකෙ දිහා බැලුවේ, කාටද මම මුලින්ම මේ ධර්ම දේශනා කරන්නේ. ආලාර කාලාම දින හතකට කලින් මැරිලා අරූපී බ්‍රහ්මතලයේ ඉපදිලා, උද්දක රාමපුත්ත කලින් දවසේ රෑ මැරිලා තියෙන්නේ. බලන්න කරුණෝල හැටි, කලින් දවසේ මැරිලා ඒත් අරූපී බ්‍රහ්මතලයේ ඉපදිලා. ඊට පස්සේ උන්වහන්සේට මෙනෙහි වුණා දුෂ්කර ක්‍රියා කරනකොට අර උපස්ථාන කරපු පස් දෙනා. උන්වහන්සේ වතහැරලා ගියත් පෙර සසරේ පින් ඇති අය, ඒ අයට මේ ධර්මය අවබෝධ කරවන්න පුළුවන්, මේ අයට මේ ධර්මයේ දේශනා කරනවා කියලා අදිෂ්ඨානයක් කරගත්තා. ඔන්න ඒ පස්වෙනි සතිය. හයවෙනි සතියේ මුචලින්ද විලාසලදී, එතනදීත් උන්වහන්සේට උපකාර කරේ නාගලෝකේ නාගේ. ඒක තියෙනවා අංගුත්තර නිකායේ මුචලින්ද සූත්‍රයේ. ඔබට නිකන් ওই මුචලින්ද නාග ධර්මයේ ඒ දැක්කම නිකන් හිතෙට බලන නිකන් මොන જાතිය ණයද මේ කියලා නිකන්. අර ඇනකොණ්ඩා වගේ හිද කියලා. මෙච්චර ණය ඉන්නවද? එහෙම හිතෙන්න පුළුවන්. ඒ මුචලින්ද සූත්‍රයේ තියෙන්නේ ඒ විලට අධිග්‍රෝහිත නාග ලෝකේ නාගේ. ඒ දින හත අවසන් වෙලා නාග වේශය අතහැරලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා නොපෙනී ගියා කියලා තියෙනවා. එහෙනම් මේ නිකන් අපි දකින මේ ත්‍රිසන් ලෝකේ සර්ප ගණයට අයිති නාගෙක් නෙමෙයි. නාග ලෝකේ නාගේ. එතකොට හත්වෙනි සතිය රාජායතන කිරිපලු රුකමුල. ඔන්න බලන්න ඒ ගැන දේශනාවේ තියෙන විදිහ. දැන් සති හතක් ගෙවුණා. හත්වෙනි සතියේ මේ රාජායතන කිරිපලු රුකමුල උන්වහන්සේ වැඩ ඉන්නකොට ඊට ටිකක් ළඟ පාරකින් වෙළඳාම යන තපස්සු බල්ලුක කියන වෙළඳ සොහොයුරු පිරිසක් එක්ක. ඒ යනකොට ඒ අයගේ පෙර ජීවිතේ අම්මා වෙච්ච කෙනෙක් මිය ගිහිල්ලා උක්ෂ දේවතාවියක් වෙලා ඉන්නවා. ඒ දේවතාවිය ඒ වෙලාවේ දැක්කා බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සති හතක් ගෙවිලා. උන්වහන්සේට දානයක් පූජා කරගන්න මගේ පෙර සංසාරේ දරුවෝ වෙච්ච පින් ඇති දෙන්නේ ළඟ විලඳ මීපිට තියෙන. ඒ වෙලාවේ අර කරත්තේ එක රෝදයක් පොළවේ හිර වෙන සැලැස්සුවා කියලා. ඒ අය බැහැලා මොකක්ද මේ උනේ කියලා අර කරත්තේ හදාගන්න බලනකොට පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා දරුවනි ඔබ ළඟ තියෙන විලඳ මීපිඩු ඉක්මනට අරගෙන යන්න කියලා. මේ ළඟ අන්න අසවල් තැන බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්නේ. ඒ අය විලඳ මීපිඩු අරගෙන ගියා බුදුහාඳුරු වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේට පිළිගන්වන්න හැදුවා, පිළිගන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කොහොමද පිළිගන්නේ කියලා හිතනකොට සිතුවිල්ල විතරයි අවශ්‍ය. ඒ මොහොතේ සතරවරන් දෙවියන් හතර දෙනා ඉන්ද්‍ර නීල මාණික්ක පාත්‍ර හතරක් අරගෙන අහසින් එනවා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැහැ. දෙවියනි බුදුවරු මැණික් වලින් කරපු පාත්‍ර පිළිගන්නේ නැහැ කියලා. ඒ මොහොතේම නොපෙනී ගියා. ශෛලමේ පාත්‍ර හතරක් අරගෙන අහසින් ඇවිල්ලා ඒ පාත්‍ර හතරම ස්වාමීනි මගේ පාත්‍රයෙන් පිළිගන්න, මගේ පාත්‍රයෙන් පිළිගන්න කියලා හතර දිශාවෙන් පාත්‍ර හතර දිග කරනවා. ඒ පාත්‍ර හතරම පිළිගත් පිළි අරගෙන එක උඩ තියලා ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨාන කරලා එක පාත්‍රයක් බවට ඒ පාත්‍ර හතරම පත් වුණා කියලා. අන්න ඒ පාත්‍රයට තමයි විලඳ මීපිඩු මේ දානෙ පිළිගත්තේ. ඒ වෙලාවේ උන්වහන්සේ දානෙ වළඳන්න පෙර සක්‍ර දෙවියන් අනෝතත්ත විලෙන් පැන් අරගෙන ඇවිල්ලා මූණකට දෝණී කරගන්න පැන් පූජා කරා කියලා. නාගවර්ණ දැහැටි ගිනහලා පූජා කරා කියන දෙවිවරු. එතකොට බලන්න මනුස්ස ලෝකෙද අන්න එතන තමයි හම්බුනේ තපස්ස බලුක වෙලසෝය. ඒ දානවලදලා අවසන් වුණාට පස්සේ ඒ අය හිත පහදවාගෙන අනේ ස්වාමීනි අපිට වන්දනා කරන්න පූජනීය දෙයක් දෙන්න කියලා. හිස පිළිමැදලා කේශ ධාතු අට මිටක් දුන්නා. එතකොට බලන්න දැන් ඔය බුදු වෙච්ච තැනින් දැන් බලන්න මේ ජීවිතේ දෙවිවරුන්ගේ කොච්චර සම්බන්ධයක් බුද්ධ ශාසනයත් එක්ක තියෙනවද? ඊළඟට ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දේශනා කරපු පළවෙනිම දේශනාව ධම්මචක්ක දේශනාව ධම්මසප්පවතු සූත්‍රය. ඔය බණ ඇහුවේ මනුස්ස ලෝකෙන් පස් දෙනයි. කොණ්ණඤ්ඤ වප්පබද්ධිය මහානාමස්ස. ඔය පස් දෙනාටත් බුදු වුණා කියලා විශ්වාස කරවන්න කොච්චර උත්සාහයක් ගත්තද? බුදුහාමුදුරුවෝ බුදු වුණා කියවට පිළිගත්තේ නැහැ මුලදී. ආශ්මතුන් කියලා කතා කරේ යාළුවෙකුට අමතනවා. අවසානයේ උන්වහන්සේ අන්තිමට කියලා කියලා ඊළඟ පාර තුන්වෙනි පාර කිව්වා මීට පෙර කවදාවත් මං උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබුවා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා දැන්. අන්න එතකොට කොණ්ණඤ්ඤ කියන කෙනාට මතක් වුණා ඇත්ත නේ නම්
දුස්කර ක්‍රියා කරන කාලෙ මොනතරන්නම් ශරීරයට දුක් වින්දාද. සිහිසිරුන දින ගණන් ඇදගෙන වැටුණා. කවදාවත් බොරුවක් කියලා නැහැ. ඒ නිසා එහෙනම් ඒ කාන්තෙන් බුදු වෙලා වෙන්නේ නැති මේ අපිට අපි හොයාගෙන ආවේ කියලා අන්න ඒත් කොණ්ණඤ්ඤ කියන කෙනාට විතරයි විශ්වාසයක් ඇති වුණේ. අනිත් හතර දෙනා ඒ සැකයි. මනුස්ස ලෝකෙ කෙනෙක් හරි උන්වහන්සේව පිළිගන්න. ඒ පස් දෙනාට දහම් දෙසන සූදානම් වෙනකොට බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවට දෙවිවරු ප්‍රීතිගෞසා කරනවා. අන්න බුදු කෙනෙක් පහළ වෙලා ඒ දහම්සක ධම්මචක්කේ දේශනා කරන අපිත්‍යම් බණහන් අපිත්‍යම් බණහන්. මුළු මහත් අහසම ඒ දේශනාවේ අටුවාවට එනකොට විස්තර වෙනවා. දෙවිවරු මේ අහස් කුස බණහන්න ඉඩ නැතුව ඉන්දිකටු තුඩක් තරම් සියුම් ප්‍රමාණයක ඉතා සියුම් ශරීර මවාගෙන දෙවියන් පිරුණා කිය. එතකොට බලන්න කොච්චර දෙවිවරු අහස ඉඳන් බණහන් නැද්ද කියලා නිකන් හිතන්න. ඒ ධම්මචක්ක දේශනාව අවසන් වෙනකොට මනුස්ස ලෝකයෙන් සෝවාන් වුණේ එක්කෙනයි. කොණඤ්ඤහාමුදුරුවෝ විතරයි එදා. 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා ධම්මචක්ක දේශනාවේ අටුවාවේ තියෙනවා. එතකොට බලන්න මනුස්ස ලෝකයෙන් එක්කෙනයි. දෙවියන් අතරින් එදාම ඒ දේශනාව අහලා අහස ඉඳන් බණහපු දෙවියන්ගේ 18 කෝටියක් මාර්ගඵල ලැබෙනවා. ඒ දෙවිවරු තමයි දේශනාව අවසානයේ එක්කහඬින් ප්‍රීතිගෝසා කර අප්පතිවත්තියන් ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කේන චිවලෝ කස්මි. මේ වගේ දේශනාවක් නම් මේ ලෝකෙ වෙන කාටවත් කරන්න බෑ. බුදු කෙනෙක්මයි මේ දේශනාව කරන්නේ. ඒ විදිහට ඉහළට 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 අකනිටා බඹලව දක්වාම දෙවිවරු ප්‍රීතිගෝසා කරා කියන. ඒ නිසා ඔය ටික මතක තියාගන්න බණ අහන්න. ඉතින් ඔබට අපේ දේශනාව ගොඩ අහන්න පුළුවන්. නිතර බණ අහන්න පුරුදු වෙනේ බණ අහන්නේ ධර්මයට ආස කරන්. දවසකට එක බණක් දෙකක් හරි කොහොම හරි වෙලාවක් හදාගෙන බණ අහන්න. එහෙම බණ අහගෙන යනකොට ඔබට තේරෙයි මේ ධර්මයේ තුල හිත පිහිට නැහැටි. ජීවිතේ අඩුපාඩු නිකම්ම හැදෙනවා. කාලයක් බණ අහගෙන අහගෙන යනකොට නිකම්ම ජීවිතයක් ධර්මයේ තුල සකස් වෙනවා. ඒ නිසා ඔබට ධර්මයේ දියුණු කරගන්න හොඳ පරිසරයක් තියෙනවා. දැන් අපි ගොඩාක් රටවල මන්ත රටවල 27ක 28ක බණ කියලා තියෙනවා. ගොඩක් ඔය මැද පෙරදිග පැත්තෙහිම අපි බණට ගියාම ඒ අයට ඉතින් කලාතුරකින් ඔය වෙසක් පෝයක් වගේ නිමිත්තෙන් තමයි දවස් 5කට විතර ස්වාමීන් වහන්සේ නමක් වඩම්. ඔය යන්තම් ඔය ඩුබායි වගේ රටවල දැන් ස්වාමීන් වහන්සේලා නිතර වඩිනවා. ඒ ඇරෙන්න අනික ගොඩක් රටවල වලට එහෙම අවස්ථාවක් නැහැ. අපි බණට ගියත් අපිත් බයෙන් යන්නේ. ඒ නිසා ඔබට මේ රටේ ලොකු අවස්ථාවක් තියෙනවා. ඔබ බොහොම ලස්සන දැන් බලන්න මේ පන්සල් තියා චෛත්‍ය හදලා බෝධිගර හදලා බොහොම ලස්සනට බෝධි ප්‍රාකාර බුද්ධ ප්‍රතිමා වහන්සේලා වන්දනාවල් පින්කම් දහම් පාසල් කොච්චර ලස්සන මේ ධර්මශාලාව. ඒ නිසා හොඳට බණ අහන්න පින්කම් කරන්න ඔබට මේ රටේ වාසනාව තියෙනවා. ඒ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න. ඒ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ හැම වෙලෙම හිතන්න. මොකක්ද ඒ? වය ධම්මා සංඛාරා. මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. හඳ දාන භික්ඛවේ ආමන්ත්‍ය මහණෙනි අවසාන වශයෙන් ඔබලා අමතනවා කියලා. වය ධම්මා සංඛාරා. අප්‍රමාදීන සම්පාදිත. අප්‍රමාදීව කුසල් වඩන්න කියලා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරගනිමින් හිත දමනය කරගනිමින් ධර්මයේ දියුණු කරගෙන පින් දහම් කුසල් දහම් රැස් කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා කියලා ඉතින් ආශිර්වාද කරමු. එහෙමනම් පින්තුණි ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම ඔබ හැම දිනාම සිහිපත් කරගන්න තම තමන් නමෙන් මියපරලොව ගිය සංසාරගත පරම්පරාගත සියලු ඥාති සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. දවසේ ධර්ම දේශනාව සඳහා වැඩම කළ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය. උන්වහන්සේ ඉටු කරනු ලබන ශාසනික මෙහෙවර වඩාත් සාර්ථකව තවදුරටත්
ඉෂ්ට සිද්ධ කිරීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සිරස FM දම්සක් නද ධර්ම දේශනාව පැවැත්වූ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය. උන්වහන්සේ කරගෙන යනු ලබන ශාසනික මෙහෙවර වඩාත් සාර්ථකව තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය අපි උන්වහන්සේට ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම නිදුක් නිරෝගී භාවයත් අපි උන්වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. තවත් කාරණාවක් විශේෂයෙන් මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ අනුශාසනා ඇතිව පවත්වනු ලබන මහා කඨින පින්කම් පූජා උත්සවය මෙවර පැවැත්වෙනවා නොවැම්බර් 2 සහ 3 හොරණ සීලසුව අරණ පින්බිමේදී. මේ පින්කම් මාලාව ආරම්භ වෙන්නේ නොවැම්බර් මාසයේ 2 සෙනසුරාදා සන්ධ්‍යා කාලයේදී. පින්කම් මාලාවට බොහෝ පින්කම් ඇතුළත් වී තිබෙනවා. බක්කුල මහසෑය වන්දනා කරගැනීමේ අවස්ථාව ලැබෙනවා සදහැවතුනට. ඒ වගේම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ඖෂධ පූජා ඇතුළු පින්කම් ගණනාවක් සූදානම් කොට තිබෙනවා. සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙනවා. ඒ වගේම ශාසනික සම්ප්‍රදායන්ට අදාළව පින්කම් ගණනාවක් මෙවර සීලසුව අරණ පින්බිමේදී සූදානම් කොට තිබෙනවා. කඨින චීවරය සකස් කරන ආකාරය ඇතුළුව මේ සියලු දේවල් ඉතාමත්ම පැහැදිලිව, ඉතාමත්ම නිවැරදිව ඒ අතීත සම්ප්‍රදායන්ට අනුව සිදුවන ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාව සීලසුව අරණ වෙත පැමිණෙන සැදැහැවතුනට හිමිවන බගත් සිහිපත් කළ යුතුයි. නොවැම්බර් 3 උදෑසන කඨින චීවරය පූජා කිරීමත් සමග මහා සංඝරත්නය 59 විශේෂෙහි දානේ පූජා කිරීමේ කටයුතු වලින් තමයි පින්කම් මාලාව අවසන් වෙන්නේ. හොරණ සීලසුව අරණ කඨින පින්කම් පූජෝත්සවය වෙනුවෙන් සැදැහැවතුනට ආරාධනා කර සිටින්නත් මෙය අවස්ථාවක් කරගන්නවා. යලිත් සිරස FM දම්සක් නද ධර්ම දේශනාවක් සමග හෙට රාත්‍රියේදී අපි ඔබ මුණ ගැසීමට සූදානම්. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සිරස FM දම්සක් නද